अदयानी प्रधान मतक नैति सह मतक पाड़ा मंत्री प्रश्न सह पेपर नोट कर पेपर नोट कर अनिवार्य प्रश्न හතරම කියවන්න බලන්න මේ කාලය තුල. කම් බැන්නා ඊළඟට පයින් ස්කිප් කර කර යන්න. ඉතින් මේ එහෙම කාරණා ටිකක් තියෙනවා. මේ කාරණා ටික ඉතින් ඉන්නවා. යන වෙලාවට මතක් තියෙන්නේ එහෙම මතක් වෙන්නේ නැහැ. ඒ නිසා හරි පටන් ගමු.
පලයෙන් සිත් එක उत्तर प्रश्न A B C D යනු වෙනස් මාන සහිත බෞද්ධ රාජ්‍ය මාන අතර K Kයි මාන රහිත නියතයි. මේ මාන රහිත මාන ප්‍රශ්නයක් මම එකක් දුන්නා. ඒක වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. පළවෙනි සම්බන්ධතාවය කියලා කියනවා K A ගණයේ සමානයිදී මම කිව්වා මෙතන කිතිකම කියන්නේ ලක්ෂණ වෙන්නේ නැහැ. මොකද කියන්නේ නැහැ. කිතිකම මම බේසික මතක් කරගෙන යන එක තමයි වෙන්නේ. හරිද? කිතිකම කියන්නේ අන්න අනිවාර්යම කෙටිකම අවශ්‍ය නැහැ බේස් එක ගන්නවා බේස් එක ගන්න එක කෙටිකම හොයාගෙන යනවා බේස් එකෙන් ගණන් හදන්න පුරුදු වෙනවා කෙටිකම වලට යන්න පුළුවන් පස්සේ මුලින්ම බේසික් එක අල්ලගන්න බේසික් එක දකපු කෙටිකම වලට ගිහිල්ලා අන්තිමට අතර මඟ වෙනවා හරිද හරි ඊළඟට p සමානයි a c ඊළඟට දෙනවා a සමානයි a b හරි මේක බලන්න දැන් මේ මොකද්ද මේක කියන්නේ a ගේ ගණය एगे मान तुम वतावा गुणना हम बी के मान लगे हो खरे खरे तो बोले एगे मान बी के मान वाले समान आएंगे मिल पे ना मैं का मान है नेता के किए ने करते के मान किया ना तो मैं करा मैं के मान है मान है मैं के मान है नेता हरिन पास में मैं एगे मान बी के मान वाले समान आएंगे थे तो बोले एगे मान है उनके भाई मान बी के मान वाले ඒ කියන එක වැරදි කියලා පේනවනේ ඒක ඝණය සමාන වෙන්න බැහැ නේද? තා සොල් ඒක b දැන් බලන්න ඕනේ මේක හරිනම් මේක වැරදි නේ ඈ මේක හරිනම් මේක වැරදි මේක උඩේ හරිනම් මේක වැරදි හරි බලන්න e b පමණක් හරි බලන්න b දැන් මම මේ ප්‍රශ්නේ කියවන්න නැතුව මම උත්තරේ දුන්නු බලමු මොකද කියන්නේ සම්මත සහ පරිවර්තන यह समानता आधुरे बी बी मान बी पमनक मान ले से वालांगुए ये बी पमनक मान ले से वालांगुए खारे तो ये निकट बिलास नहीं खाली बालांगु इधर इनकट सी पमनक मान ले से वालांगुए ये हाँ बी पमनक मान ले से वालांगुए ये हाँ बी पमनक इनकट ये हाँ सी සර් ABC සියල්ලම මානලද වරන් ඔන්න බලන්නකො මොකක්ද මේ කියන කතාව පළවෙනි එක මේක හරි කියලා ගත්තොත් මේක වැරදි මේක හරි කියලා ගත්තොත් පළවෙනි එක වැරදි දෙවෙනි එක නම් සීන් එකක් නැහැ ඒක අපිට දන්නේත් නැහැ ප්‍රශ්නෙකුත් නැහැ සම්මතයි ඒක නිසා මේක හරි කියලා අපි ගමු එතකොට බලන්න B කොහොමත් හරිනේ B හා A කියලා එකකුයි B හා C කියල එකක කොයි තියෙනවද තුනම හරි නැහැ කියලා අපි කොහොමද දන්නේ බලන්න ඔහොම උත්තර දෙකක් තියෙනවා කියන හරි තියෙනවා මිදි මොකක්ද එහෙනම් ඉරන් කහරි කියලා ගත්තොත් යටේක වැඩි යටේක හරි කියලා ගත්තොත් ඒක උත්තරේ වෙන්නේ මොනික් කො මේක කොහොමත් හරි කියලා කියන්න පුළුවන් අපි දන්නේ මාන දන්නේ නැහැ තුන් තුන් ගා ගන්න ඕන හරි එතකොට පළවෙනි උත්තරේ ගන්න වෙන්නේ A හා B තියෙන්නේ විතරද එතකොට තුන්වෙනි උත්තරේ තුමේ ඉතින් හරි. ඊයන් ගන්නෙන්ද? ඊළඟ ගාන මොන පුරුක කියන්නේ? පුරුක කියන්නේ ආ සම්බන්ධ ගාන ඉන්න බලන්න. x,y දෙක දෙවරව දුරට ඒකාකාර සිහින් කම්බියක් දුරේ කම්බිරාමුගේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම වීමට වඩා පිළිදැලි ලක්ෂය. මෙන්න මේ බලන්න. අනේ එකම දිග තියෙන්නේ. ओमेगा
කම්බිරාමයේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටි. ඔන්න බලන්නකෝ මේ අපි මේ කොටස් වල කඩාගන්න. කඩාගන්න පුළුවන් මට. මම ගන්නවා මෙහෙම කොටස් වල කඩාගන්න. තේරෙනවද? ඒකාකාරයි. දනු ඒකාකාරයි දැන් ප්‍රශ්නයක් නැහැ. මේ පොඩි දනු කෑල්ලේ මේ පොඩි දනු කෑල්ල මේක මෙතන තියෙනවා. මේ දෙකේම හරි මැද තියෙනවා. මේ දෙකේම හරි මැද තියෙනවා. එතකොට මේ දෙකේම කියන්න ඕනේ මෙතන නුයි. මේ පොඩි කියන්න කියන්න ඕනේ මෙතන. හරිද? හරි. දැන් ඒක බලන්න. මේක පේනවා. ඉතින් මේක පේනවනේ. මේක පේනවා. මම ලේසියට ගන්න. මේක මෙතෙන්ට මම සෙට් කරු. එහෙමත් ඕනෙත් නෑ. උන්නම් ඉතින් මේක ගමුකෝ මෙහෙම. මේ දෙක උන්නම් සලකමුකෝ. නැත්තම් මේක තරහ වෙන්නේ. උදොර මට හිතෙනවා මම උඩේකයි මෙන්න මේකයි මේකයි සැලකුවොත් උඩේකත් එක්ක සම්බන්ධයක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. එතකොට මට පේනවනේ මෙහෙම සීන් එකක්. උදොර මුගේ උන්නම් මුගේ ගුරුත්ව කේන්ද්‍රය යන්නේ මෙහෙමයි. මුන්දින්නගෙන් එකතු වෙන්නේ හරි නැද්ද ඉන්නේ? කියන්නේ මෙන්න මේක හරි නැද්ද? නේද? එතකොට මුගෙයි මෙන්න මේ මුගෙයි මෙන්න මේ කැලේ යන්නේ මෙන්න මේ හරි. එතකොට මේ සම්පූර්ණ එක කියන්නේ ඒක හරි නැද්ද? හරි. එතකොට ඒ දෙකේම සම්පූර්ණුත් යන්නේ මේක නැද්ද? හරි. කොහොමද දෙන්නවා? දැන් බලන්න. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේක. මේක සහ මේක. දැන් බලන්න කමි දැන් දිල තියෙනවා දැන් බලන්නකෝ මොකක්ද එන්නේ කියලා සමන්නේ දැන් මෙතන තියෙනවා මෙතන තියෙනවා සහ මෙතන තියෙනවා එකම දිග වලද මෙන්න දැන් බලන්න කොහෙද මේක ඇති වෙන්නේ? කොහෙද ඉන්නේ? මේකේ මෙන්න මේ දෙක බලන්නකෝ. මේක පොඩි ඉන්නේ කිච්චියක් තියෙනවා. කිච්චියක් තියෙන. ඊග යන ඉතින් ඉඳන් දැන් නැහැ. හරි. එහෙනම් ඉතින් මේක පොඩ්ඩක් මේ පැත්තට එන්නේ නේද? මේ පොඩ්ඩක් මේ පැත්තට එන්නේ. හරි. ඊට පස්සේ අනිවාර්යයෙන් මෙන්න මේ අතර පිටි ලක්ෂය එකක පිටින් ගන්න තොර සාමාන්‍යයෙන් අපිට ගන්න වෙන ලක්ෂ තමයි b ලක්ෂය. ab කොහොමද වෙන්නේ? මුලින්ම මේ වැඩි දිහා බලන්න. මේ වැඩි දිහා බලලා උත්තරයක් ගන්න පුළුවන්. ab නම් සාමාන්‍යයෙන් කොහොමද වෙන්නේ නැහැ ab නම් මැද්දේ වගේ. c වෙන්නත් දැන් c මේ පැත්තට ගුරුත්ව කේන්ද්‍රයක් නැහැ. e කොහොමද වෙන්නේ? e වෙන්න බෑ. e කොහොමද වෙන්නේ? වැඩිම d. එහෙම ගන්න පුළුවන්. මම ඉදිරියට මෙහෙම ඇඳලා ගත්තත් කමක් නැහැ. වැඩි ඉතින් ගන්න පුළුවන්. ඉතින් ගන්න කොහොමද? උත්තරේ වෙන්නේ d. පළවෙනි ගන්නේ පළවෙනි ක්‍රමේ තමයි මම මේ යන්නේ විදියට යනවා. ඔතන බේසොක් එක. අපිට නැත්තම් මතක් වෙයි. ඊළඟ ක්‍රමේ AB මේ හරිය තියෙනවා. අනේ මේ පැත්තේ එන්නේ AB මෙතන තියෙනවා යන්නේ C සහ මෙතන B. දැන් මේ දෙකෙත් මෙතන තියෙනවා නම් ආයේ කොහොමද මේ පැත්තට යන්නේ? මුගින් ලොකු එකක් ඇති කරන්න බෑ. එහෙනම් C වෙන්න බෑ. මේක වෙන්න බෑ. මේක වෙන්න බෑ. නැත්නම් E මේ කුඩට යන්නේ කොහොමද? මුන්දෙන්ගේ මැද නම් තියෙන්නේ මේක තියෙන්නේ මෙතන නම් මේ දෙක අත ගැටි වෙන්න ඕනේ මේ දෙකේ තමයි. ඊළඟ එක තියෙන්නේ යටනේ. එන්න කොහොමද ඇති වෙන්නේ දැන්? එහෙනම් අනිවාර්යෙන් ഇതു වෙන D ලක්ෂය විතර එහෙනම් D ලක්ෂය තමයි එන්නේ. හරි. ඊළඟට දෝරණා තරංග ගාම තියෙන්නේ. බලන්න. එන්න දෝරණා තරංග කැලකට. සංඛ්‍යාවේ 1 වන තරවුරක් අතර 1 කෙලවරක් වැඩි උනාට මූලික සංඛ්‍යාතයෙන් අනුනාද වී මූලික සංඛ්‍යාතයෙන් වසායති කෙලවර විවෘත කළ විට එමණලේ ආදානෝ සිද්ධාතික කනවන හරි ගන්නද කෙලවරක් වසකුණා කියන්නේ නේද හන්නේ බලන්න මූලික එන්නේ මෙයා එන්නේ මූලික පිට ඕකනේ අපර මේක කීයද ෆයිල් දීම හතරයි ෆයිල් දීම හතර සමානයි ලැම්ඩා වැඩි වීම අතර සමානයි L. දැන් ඒක නෑ කියන්න දෙයක් නෑ. ඊළඟට මට ඔය අර එළියෙන් එන අර සම්මේයකට දානවා කියලා කියන ලැම්ඩා. ලැම්ඩා උත්තර දෙලම 4L සමානයි V වැඩි වීම
හතරයි එන් කියන ඔන්නෝම සම්බන්ධය ගන්න පුළුවන් මෙන්න මේකේ තියෙන සංඛ්‍යාව මේකේ තියෙන සංඛ්‍යාව ඔය දිගම තියෙන විවෘත නලය මේ කෙලව විවෘත කරමු අහන්නේ මොකද ආසරුලේ සංඛ්‍යාතේ ආසන්න වශයෙන් සමාන වුණේ විදිහට ඔහොම එකයි මේකත් L දිගමයි ලැම්ඩා කීයද ලැම්ඩා බෙදීම 4යි 4 ඒවා 2 ලැම්ඩා බෙදීම 4 ගුණ කිරීම පිට සමානයි L ලැම්ඩා සමානයි 2යි ලැම්ඩා සමානයි 2යි ඊ සමානයි ලැම්ඩා දාන්න ලැම්ඩා දාන්න V සමානයි මේ මූලිකය කියන්නේ මම මේක නේ x නෝට් සමානයි මෙතන ඒවා ලැම්ඩා සමානයි 2යි L කියට දෙකක් L බෙදීම හාමි කියනවා හරි අර කියන්නේ මේකේ මූලිකය සමාන වෙන්නේ මේක කියන්නේ මම මේක ඉවරයි එකයි දෙකම දෙකෙන් ගුණ කරනවා එතකොට x නෝට් සමානයි 4 l v බෙදීම 2යි මේ මොකද මේ කියන්නේ මේකනේ එතකොට x නෝට් සමානයි අරකේ මූලිකය සමානයි 2ක් ඒ කියන්නේ උත්තරේ කියල ඉන්නේ 4 4 උත්තර ඊළඟානේ කියන්නේ රෝයිනස් මේ ගාන ගත්තහම ඒ සහ B යනු ඒ සහ B යන දඩු දෙකක් කෙලවලින් කෙලවලට සම්බන්ධ වෙලා ඇත. මේක කෙලවලින් කෙලවලට කියන්නේ ආ මොකද බලන්න දන්න. ඒ සහ B උනේ කෙලවලින් කෙලවලට සම්බන්ධ වෙලා තියෙනවා. අර උඩ ගහගන්නේ තියෙන MCQ නේ. A හා ंडकुलेगी
ප්‍රවේගයට මූල යම්මාපාංකයේදීම ගණත්වය උත්තරය දෙයනේ මේ සම්බන්ධය කියලා දීලා තියෙන්නේ ආයම අවධානය ඒතකොට VA VA සමානයි ඊමනි හරි මේක යම්මාපාංකය y බෙදීම rho දෙයනේ V V යම්මාපාංකය මොකද්ද 4y බෙදීම rho එකම ගණත්වයනේ මේ 4 එළියට ආවම B B සමානයි 2ක් y බෙදීම तो y बिंदी में रोकिया ने मुकाद दे ये ने b तो b b समान है देखा है b इतने नहीं है इतने हाथर हो अगर नहीं मां फारियाद में ये नहीं कर नहीं मां एक प्रश्न है ना सामान्य में अभी पेपर या किसी हाथ में हो ना අන්තිය හදනවා නම් දැන් මම ඕකකින් කටවඩ කරන්න බෑනේ ඔය ඩිස්ප්ලේ එක. සාමාන්‍ය අපි පේපර් එක හදනවා නම් පන්තිය වගේ සාමාන්‍ය පේපරේම තමයි කටවඩ කරන්න ඕනේ. මොකද විලා විතු කරගන්න. විලා විතු කරේීම සඳහා තමයි එහෙම කළේ කරන්නේ. හරිද? හරි. ඊළඟට. දැන් මේක කියනවා. අයිස් වලින් සාදන ලද තුනී පාරදෘශ්‍ය උත්තල ආදයා සෙල්සියස් බිඳුවේ පවතින ජලයේ ගිල්වා ඇත නමුත් සමාන්තරාත්මකව ආපේක්ෂ සාපේක්ෂව සහ අරින් කාරණාව වෙන දේ ගැන පැහැදිලි කරගන්න මේ මොකද්ද මේ තියෙන්නේ හා මේක මොකද්ද තියෙන්නේ අයිස් සහ ජලයේ වර්තන අයිස් කාර්යය තමයි අපිට කියන්නේ सामान्य अभिसारी अभिसारी
සමාන්තර ආලෝක කිරණ කාචයේ දකුණු පස කියන්නේ මේක දකුණු පස පිහිටි ලක්ෂ ඇදින් පිහිටි ලක්ෂයක අභිසාරී වෙන්නේ නැහැ නේද මේක අවතර කාතියක් වගේ හිතනවා ඒ වැරදි එතකොට පළවෙනි උත්තරේ සහ පස්වෙනි හතරවෙනි උත්තරේ වැරදිනවා මෙම தත්ත්වයටදී අයිස් කාර්ය අපසාරී කාර්ය ලෙස ඇති හරිනේ B හරි B කියන උත්තර ඔක්කොම හරි 2 සහ 5 හරි C බලන්න එම தත්ත්වයටදී තාත්වික ප්‍රතිබිම්බ නිරීක්ෂණය කළ නොහැකි වේ තාත්වික ප්‍රතිබිම්බ නිරීක්ෂණය කරන්න පුළුවන්ද බැ තාත්වික ප්‍රතිබිම්බ නිරීක්ෂණය කළ නොහැකි වේ හරි නොහැකි වේ හරි එතකොට C හරි උත්තර වෙන්නේ කියද 5 කරේ පහ B හා C පමණ සත්‍ය වේ එතකොට ලියා ගන්න අවශ්‍ය වෙන කිනා ලියා ගන්න මේ කාචය ගත්තොත් මේ කාචය මෙන්න මේ හැඩයේ තියෙන කාචය මේ විදිහ එක මේ විදිහ එක එතකොට මේ කාචය හැසිරීම ගත්තොත් එළියේ මාධ්‍යය ඇතුළේ මාධ්‍යයට වඩා ඒ කියන්නේ එළියේ මාධ්‍ය විල්ලතුරුනොත් සාපේක්ෂව ඇතුළට වඩා එහෙම වුණොත් තමයි මේක අභිසාරී කාචයක් විදිහට හැසිරෙන්නේ හැබැයි ඇතුළේ මාධ්‍යයේ විල්ලතර වෙලා එළියේ මාධ්‍යය ගහන තුරුත් මේක හැසිරෙන්නේ අපසාරී කාචයක් විදිහට ඒ කියන්නේ අපසාරී කාචයක් විදිහට සෝරි අවතල උත්තර නෙමෙයි අවතල උත්තර කියන්නේ හැඩයටනේ මම ඉස්සෙල්ලා කිව්වේ අවතල කියලානේ අපසාරී කාර්යය අපසාරී අභිසාරී සහ අපසාරී කියන්නේ දෙකක් හරි ඉලක්ක
සාමාන්‍ය සියුම් ආරුවේ නැසොත් මිලඟ ගන්න වස්තුවක් එක්කක් ඔස්සේ සරලම වාක්‍යය තරිද විස්ථාපනය සමග ත්වරණය විචලනය ස්ථාපනය තම දොරණය විතරනය අවෙලාවක් යනද මේක හදන්න පිම එකක් කෙනවා නේද මොකද්ද මේ වයිතමානය ගින එම් එක්ස් උත්තරි පහ හරිතමතුක ප්‍රගමන ප්‍රගමන සහ තීර තරංග කුමක් සත්‍ය නොවේ ප්‍රගමන සහ තීර තරංග සම්බන්ධ කුමක් සත්‍ය නොවේ බලන්න සම්තුවේ අංචූන් වල චලිත දිශාව ප්‍රගම සොරි සොරි ප්‍රගමන තරංග පිළිබඳව කුමක් සත්‍ය වෙන්නේ නැද්ද කියලා තන්තුවේ අංශූන් වල ප්‍රගමන තරංගයක් සහ ස්ථාවර තරංගයක කොටස් දෙකක් කියන්නේ මොකක්ද ප්‍රගමන තරංගයක් කියන්නේ ශක්තිය ප්‍රචාර වෙන ඕනම තරංගයක් අපි කියනවා ප්‍රගමන තරංගයක් ස්ථාවර තරංගයක් කියන්නේ පතන හා ඒ තරංග දෙක අධිස්ථාපණය වීමෙන් හැදෙන තරංගයකට අපි කියනවා මොකද හරි තන්තුවේ අංශූන් වල චලිත දිශාව තරංගයේ ප්‍රචාරණ දිශාවට ලම්බයි ඒ මොකද යකුනේ नियत वेग मूल शक्ति विस्तार शक्ति विस्तार विस्तार वर्ग सामान तरंग तरंग शक्ति सामान विस्तार वर्ग दिन मुहूर्त तंदु तरंग परावर्तने परावर्तने वर्तने निरोधे विवर्तने तरंगे लक्षण ओण तरंगया गुण पेन्ना तरंगे दिन गुण ना ध्वनि गुण किया तरंगे तरंगे लक्षण तरंगे लक्षण පරාවර්තනීය වර්තනීය විවර්තනීය නිරෝධය ඉතින් මේ ඉන්නේ ඕනම තරංගයක් ඕවට ලක් වෙන්න ඉන්න ඉතින් පරාවර්තනීය කියලා මොකක්ද කියන්නේ කොහොමද එහෙනම් ඉතින් හතරවෙනි උත්තරේ ඉන්නේ ඇයි පස්වෙනි එක මොකද්ද අනිවාර්ය අංශුන් දෙකක් එකම මේකින් ගමන් නොකර හරි නේද මම කියලා තියෙනවා තරංගයක් ඇති වෙනකොට මොකද වෙන්නේ කියන්නේ මේ අංශු කොහෙවත් යන්නේ නැහැ මේ හැම අංශුවක්ම उड़ी උඩම තියෙන ලක්ෂය මෙතන මෙතන දිවේගේ කීයද 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 සල්ලන් වදින් උඩම ලක්ෂයේ වේගය අපි ගන්නෙ බිඳුව උඩම ලක්ෂයේ වේගය බිඳුව මේ හරියේ බිඳුවට වඩා වැඩි නෙවෙයි කියලා තියෙනවා නේද සල්ලන් වදින් දෙන්නේ ඔන්න ඔය විදිහට එකම තැන ඉඳන් නේද ඒ වැඩල්ලනේ මේකේ
කියලා පිළිගන්නවා හරි ඒක නිසා එකම වේගයක් නැහැ අනුනාත අංශු දෙක හරිද මේ උගන්ලා තියෙන එකම උදින් විද්‍යාවේ ගියේ මොකද මේ ඉගෙනගෙන නැත්තම් නම් තේරෙන්නේ නැහැ හරි ඉගෙනගෙන නැත්තම් නම් තේරෙන්නේ නැහැ කියන්නේ उष्णी समस्त गोलेय समस्त අරද ද්‍රව්‍ය ඝනත්වයේ කියන එක අඩු නෑ හැබැයි මේක mg කියන එකේ මඩු වෙන්නේ නෑ mg කියන එකේ මඩු වෙන්නේ නෑ ගෝලයේ ඝනත්වය ද්‍රව්‍ය ඝනත්වයට වඩා වැඩි වෙනවා දැන් බලන්න ගෝලයේ පරිමාව පිළිදමු v කියලා එතකොට ගෝලයේ වැඩිවීම අපි නෝ ගෝලයේ ඝනත්වය d සමානයි m බෙදීම v මොන කලින් එක මේක v නෝට් කියලා ගමු ගෝලයේ ගෝලයේ ඝනත්වය මේ දිහින් v නෝට් ආරම්භයේදී පිට දී දැන් මොකද වෙන්නේ පරිමාව වැඩි වෙනවා දැන් පරිමාව ගියේද ස්කන්ධයෙන්ම තමයි දැන් d 1 කියලා ගත්තොත් එහෙම v නෝට් වතාවක් එක දන යම s delta v ඒකට වෙන්නේ මේ වැඩේමයි නේ එම්බෙදීම සෝරි එම් කියන්නේ එම්බෙදීම වී කියන්නේ මේ වී නෝට් වී නෝට් බෙදීම එක දන ගමාය එල්ලා මොකද වෙන්නේ ගෝලීය ඝනත්වයේ මොකක්ද වෙන්නේ ගෝලීය ඝනත්වය පේනවනේ නේ යම් ප්‍රමාණයකින් අඩු මේක යම් ප්‍රමාණයකින් අඩු වෙනවා ගෝලීය ඝනත්වය අඩු වෙනවා ගෝලීය ඝනත්වය අඩු වුණාට පරිමාව වැඩි වෙනවා ගණත්වය ද්‍රව්‍ය ඝනත්වයට වඩා වැඩි වෙයි. ආ බලන්න. ගෝලීය ඝනත්වය හරි නේද ඒක? බලන්න. මෙන්න මේක ඇරෙන්න. d නෝට් හරි තිබ්බයි. මෙන්න මේකේ වැඩි මේක වැඩි නේද? rf කියන එක rf කියන එක වැඩි නේද? වැඩි නේද? කලින් කොහොමද දැන් කොහොමද මේක පාවිභාවිනේ තියෙන්නේ මේක පාවිභාවිනේ තියෙන්නේ දැන් පිළිමු මේක ඝනත්වයේ රෝ සහ මේක ඝනත්වයේ ඩී නම් රෝ විශාලයි ඩීට වඩා රෝ විශාලයි නම් ඩීට වඩා පාවිනේ රෝ සමානයි ඩී නම් ඒත් පාවිනවන්නේ නැහැ රෝට වඩා ඩී විශාලයි නම් ඩීට රෝට වඩා ඩී විශාලයි දැන් ඒකවල මේ මේක භාගිකව පාවින්නේ මෙහෙමනම් භාගිකවයි පාවින්නේ මෙහෙමනම් හරි සම්පූර්ණම කියනවා
සම්පූර්ණ වැඩේ ඉන්නේ. දැන් මොකද වෙන්නේ? මෙන්න මේකේ ඝනත්වය සෑහෙන්න අඩු වෙනවා මේකට වඩා. කලින්ට වඩා අඩු වෙනවා. කලින්ට වඩා ඒ කියන්නේ කලින්ට වඩා දැන් මේකට මේකට වඩා මේක අඩු වෙනවා. හරි. එතකොට මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? එතකොට කලින් නම් මොකද වෙලා තිබ්බේ? කලින් මේ මොකද වෙලා තිබ්බේ මේ අවස්ථාවේ? B1 කියන එක sorry මේ D කියන එක ආරම්භික සු B නෝට් ලා දෙන්නම B නෝට් මේක අපි දාමු ගෝලයේ කිය B නෝට් ගෝලය මේ දෙකම දැන් කලින් අවස්ථාවේදී සමානයි කලින් අවස්ථාවේ සමානයි ඇයි ඒ සමාන හින්දා මෙහෙම තියෙන්නේ නැත්තම් මොනවද කියන්න බෑ හරිද B නෝට් සමානයි B හරි එතකොට දැන් මොකද වෙන්නේ? දැන් මොකද ඉලක්ක ඊපස්සේ? D dot ඉතින් සමානයි. දැන් දැන් මොකද වෙන්නේ? මේක මේකත් වැඩි වෙනකොට මේ පෙරන් D dot වඩා අඩු වෙනවා. මේ යටේක මොකද වෙලා තියෙන්නේ? යටේක වැඩි මේකට වඩා ආරස්ත වඩා වැඩි. ඒ කියන්නේ ඒක උෂ්ණත්වයේ උෂ්ණත්වය වැඩි කරනවා මේ යට කෑල්ල වැඩි වෙන ප්‍රමාණය වැඩි. මේ මේක වැඩි වෙනවා කියන්නේ මේක ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේක ගොඩක් අඩුයි. එතකොට මේක සාපේක්ෂ වැඩි රූපාණි හරි. එතකොට හරි. ඕලේ ඝනත්වයේ ලෝවේ ඝනත්වයට වඩා වැඩි. හරි. C කියන උත්තරේ හරි. C කියන උත්තරේ හරි. උරුකුඩු දරපු විශාලත්වය වෙනස් වෙනවා. උරුකුඩු දරපු විශාලත්වය වෙනස් වෙනවා. U සමාන ආරම්භක අවස්ථාවේ mg ඇයි බල සමතුලිතතාව දෙවෙනි අවස්ථාවේදී අපි u ඩෑෂ් කියලා u ඩෑෂ් සමානයි උරුකුඩු දරපු විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ එහෙනම් b උත්තරේ කියන එකත් හරි අද ගෝලයෙන් කොටසක් උඩ ගෝලයෙන් කොටසක් මොකද වෙන්නේ ගෝලයෙන් කොටසක් උඩට එනවද නැද්ද දැන් ද්‍රව්‍ය ඝනත්වය මොකද වෙලා තියෙන්නේ B කියන එක කුඩයි B වන්ට වඩා. මොකද වෙන්නේ? B කියන එක කුඩයි B වන්ට වඩා. කොටසක් උඩට එනවද? මොකද වෙන්නේ? ගිලෙනවද? මොකද වෙන්නේ? ගිලෙනවද නැද්ද? කොටසක් උඩට එනවද? උත්තරේ මොකද දෙන්නේ? ඒකේ උත්තරේ එතකොට ගෝලෙ කොටසක් ඉහළට එන්නේ නැහැ නේද? ඉහළට එන්නේ නැහැ නේද? පැහැදිලි නේ. එතකොට u වෙනස් වෙන්නේ නැහැ වෙයි. උරුකුඩු දරපු වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන්නේ නැහැ. මේ මේ sorry. උරුකුඩු දරපු කොච්චර කළා වෙනස් වෙන්නේ නැහැ. ඒක පැහැදිලි නේ. මේ පේනවා නේ. උරුකුඩු දරපු විශාලත්වයේ වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒක එන්ජිටම තමයි සමානයි. මේක උඩට ඒමක් වෙන්නේ නැහැ නේද? උඩට එමක් එන්නේ නැහැ පල්ලෙහාට එමක් එන්නේ නැහැ ඇයි උඩට යන්නේ නැහැ පල්ලෙහාට යන්නේ නැහැ ඇයි බල සමතුලිතයි කොච්චර කළත් මේකේ බල කිය බලය කියන එක සමතුලිතයි හරිද බලය කියන එක සමතුලිතයි එන්ජි වෙනස් වෙන්නේ නැහැ බල සමතුලිතයි නම් මේක මෙහෙම උඩට යන්නේ යෑමක් වෙන්නේ නැහැ හරිද උඩට යෑමක් වෙන්නේ නැහැ ඒක උත්තරේ එන්නේ මොකද B හා C නේ
අපේ උගන්නපු කාරණාන්නේ මතකයි ඉන්නේ මෙහෙම එකක් දීලා තියෙනවා දරුවා තම සමානයි මන්ද මෙහෙමයි උකෝ පරිවර්ණය කරලා දීන්නේ මේ ක්ලූස්නත් එදියේද 100යි මෙතන 50යි මෙතන 25යි මෙතන 25යි මෙතන 25 හරි තම මේ කියනවා මොකද්ද පරිවර්ණය කරලා දිනවන C ඉඳන්ු වෙන්නේ කටාර හතරේ B C D C D සහ E කටාර හතරේ වෙන උෂ්ණත්වර පවතාගෙන යයි තාපය සපයනු ලබන්නේ එකම ද්‍රව්‍යයකින් नौकने දිගවලදී විතර යන්නේ x කියලා ගත්තෙ. දැන් බලන්න. උෂ්ණත්වය වැඩි දැනෙන අඩු දැනට යන්නේ. මොකක්ද කියන්නේ? s බෙදීම d සමානයි a a වතාවක්. තීටා වංගක තීටා 2 බෙදීම d. එතකොට මෙහෙන් ඉන ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? එන ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? වැඩේ දේ මේන ශීඝ්‍රතාවය පාරවල් දෙකකට බෙදෙනවා පාරවල් දෙකකට බෙදෙනවා දෙකකට නේ තුනකට බෙදෙනවා එතකොට මේකෙන් යන්නේ මොකද්ද S බෙදීම 3p S බෙදීම 3d S බෙදීම 3p එතකොට මෙන්න මේ ශීඝ්‍රතාවය කියන එක තුනට බෙදෙනවා අපි ශීඝ්‍රතාවට අවශ්‍ය නම් q කියලා දානවා මේ පදේ q කියන්න එතකොට මේක q බෙදීම 3 මේක सामने මෙතන 50යි මේ q සමානයි ඒ ඒ වතාවක් මම මෙතන දාන්න q අර මේක දාන්නවා 50 බෙදීම 3 අතන මම ගන්නවා q බෙදීම 3 සමානයි ඒ ඒ වතාවක් 25 බෙදීම 3 මේ මේ x සමාන වෙනවා එහෙනම් මෙලක බෙදුවා. මෙලක බෙදුවට පස්සේ මට එනවා. මෙන්න එක කියන්නේ q බෙදීම 3 k එකට k එක ලැබෙනවා. 50 බෙදීම l අරත් පිටපැත්තේ ඉවර වෙනවා x බෙදීම 25. අහ් දෙකයි මෙතන 3 ඔකට යනවා නේ. මෙතන 3 ඔකට යනවා. 3 බෙදීම 2 l කියලා එක උත්තරයක් තියෙනවා. सामने ඊළඟ සාකච්ඡා කරන්න තියෙන්නේ
ඊළඟ ගානේ කියනවා මිශ්‍රණ ක්‍රමය භාවිතා කර අයිස්වර විලේනයේ විශිෂ්ට උක්තතාපය එල් සෙවීමේ පරිසරයේ සිදු සම්මතගයේ වඩා අඩු වගයක් ලැබෙන්නේ සම්මතගයේ අපි හිතමුකෝ අපි අංකයක් දාගමු සම්මතගයේ 30යි කියලා හිතමු සම්මතගයේ 30යි නම් මේ මිනිහට ලැබිලා තියෙන්නේ කීයක්ද අපි හිතමු 25ක් වගේ ලැබුණයි කියලා ඕම එකන්න කියන්නේ නේ සම්මතගයේ වඩා අඩු වගයක් ලැබුණලු එහෙනම් ඒකට හේතු වහනවානේ අඩු වගයක් ලැබෙන්න පළවෙනි එක කියනවා බාහිර දැන් මෙහෙමයි ඔයාලට මතකයිනේ මොකද්ද මේ පරීක්ෂණේ මම පොඩ්ඩක් මතක තියන්න ප්‍රැක්ටිකල් එකන්නේ කැලරි මීටරේ මොකද කරන්නේ දානවා මෙව්වා මොනවද මේ මුලින්ම ජලය දාලා ඉවරලා පස්සේනේ මේ මොනවද අයිස් වල විලේනයේ විශිෂ්ට කොට මුලින්ම අපි ගන්න පාඩම් මොකද්ද කැලරි මීටරේ ඊළඟට කැලරි මීටරේ ජලයේ ඊළඟට උෂ්ණත්වය ආරම්භක උෂ්ණත්වය ඊළඟට අවසාන අවම උෂ්ණත්වය ඊළඟට ගන්නේ මොකද්ද පද්ධතියේ අවසාන ස්කන්ධය ඔන්න සෙට් එක ගන්න. ඒකෝර අපි ප්‍රකාශන ලියුවොත් මොකද්ද? කැලරි කියන්න ඔයලා යන්න නම් නෙමෙයි ඉන්නේ. මම මකන්නේ කැලරි මීටරය පිට කළ තාපය සමානයි අයිස් අයිස් කැලිමීටරය විතරක් නෙමෙයි මෙතන තියෙන මේ කැලිමීටරය සහ අර ජලයනේ කලින් අර තිබ්බ ජලයේ තියෙන ජලයේ ටික කැලිමීටරයේ ධන ජලය ජලයේ පිටකල තාපය සමාන අයිස් ලබාගත් තාපය හරිද අයිස් ටික ලබාගත් තාපය එතකොට ඔන්න ওই කාරණා ටික තමයි එන්නේ කතා කරන්න හරිද ඔය කාරණාව තමයි අපිට කතා කරන්න තියෙන. එතකොට පිටකල තාපය ජලය කැලිමීටරය මම ප්‍රකාශන එකපාර ලියන්න. ප්‍රකාශනය කියන්නේ අපිට ආපු ප්‍රකාශනේ මෙතන ආවේ අයිස් ස්කන්ධය කියන්නේ m3 ඍණ m2 එකෙන් ගුණ කරනවා l වලින් ධන ඊට පස්සේ අයිස් දිය වෙනවා. අයිස් දිය වුණාට පස්සේ ඒක ජලය වෙනවා. එතකොට m3 ඍණ m2 c ජලය වතාවා ඩෙල්ටා එතකොට තීටානේ තීටානේ තීටා 2 ඍණ බිඳුව ඊළඟට කැලිමීටරය දන ජලය කැලිමීටරයේ ස්කන්ධය m1 c කැලරි මීටරය තීටා 1 ඍණ තීටා 2 අවසාන උෂ්ණත්වය අඩු කරනවා මම හිතනවා මේ වෙනකොට ඔයා මේ ප්‍රකාශනය දන්නවා m2 ඍණ m1 ඔන්න ජලය කැලිමීටරයේ තිබ්බ ජලය ටික c ජලය මේ තීටා 1 ඍණ තීටා 2 ම තමයි තීටා වන්දින තීටා 2 මම මේ ලියනවා මට ඉඩමදි හින්දා ඔහොම එකක් තමයි එන්නේ ඔන්න ඔක තමයි ප්‍රකාශනී අපි සාමාන්‍යයෙන් අපි ඔය මේ ගාන හදනකොට ඔන්න ප්‍රකාශනී ලියලා තමයි හදන්නේ හරිද ඔන්න ප්‍රකාශනී තමයි අපි ලියන්නේ හරි දැන් අපි කතා කරමු මෙන්න මෙහෙම මේ මේ ඊළඟ කාරණාව ගැන මේකේ අනිවාර්යෙන් දැන් මෙහෙමනේ අපි ගත්ත ප්‍රකාශනී මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ එතකොට එල් යුක්ත කරොත් L උක්ත කරොත් එහෙම අපිට එනවා මේ ඔක්කොම මෙහෙට යනවනේ M1 මම මෙන්න මේ කැලල සම්පූර්ණයෙන්ම ඩෙල්ටා තීටා කියලා ගන්න M1 C කැලරිමීටරේ ඩෙල්ටා තීටා ධන M2 ඍණ M1 C ජලය ඩෙල්ටා තීටා ඍණ මෙන්න මේක මේ මේක එහා පැත්තට යනකොට අඩු වෙනවනේ නේ M3 ඍණ M2 C ජලය තීටා 2 තීටා 2 ඍණ බිඳුවනින් මේකයි තීටා 2 කියලා ගත්තේ m2 ඍණ sorry m3 ඍණ m ඔන්න ඔක තමයි ප්‍රකාශනය හරිද ඔක තමයි ප්‍රකාශනය මම මෙහෙම ලියන්නම් ඔය ප්‍රකාශනය කෙටි කරලා l සමානයි ඩෙල්ටා q කැලරිමීටරය ඊට පස්සේ මෙතනින් ගත්තොත් එහෙම ජලය ධන මෙතන ඩෙල්ටා q ජලය ඍණ මෙතෙන්ට මම දාන්නම් ඩෙල්ටා q අයිස් ජලය කියලා. එතකොට අයිස් වලින් පිට කරපු ජලය කියන එක අදහස් වෙන්නේ. එතකොට ඩෙල්ටා m මොකද්ද? අයිස්. අයිස් වල ස්කන්ධය. හරිද? අයිස් වල ස්කන්ධය එන්නේ. අයිස් වල ස්කන්ධය. එතකොට මට අවසාන ප්‍රකාශනයට ආව අනුහම් ප්‍රකාශනය.
හරි දැන් මේ ප්‍රකාශනය ගත්ත විදිහ ගැන මම ආයේ කතා කරන්න අවශ්‍ය නැහැ නේද එතකොට මේ ප්‍රකාශනය හුම් එකක් ආවා දැන් බලන්න මෙන්න මොකද වෙන්නේ මෙන්න කැලරි මීටරය පළවෙනි කාරණා විදිහට ඔයාලට ඒ ප්‍රකාශනය දීලා තිනවා මොනවද මේවා එකතු වුණාලු තුෂාර මොන තුෂාර තැම්පත් තුෂාර තැම්පත් වුණාම මක්කේ වෙන්නේ දැන් අපි කලින්ම ගත්තේ මොකද කැලරි මීටරය සහ ජලය කැලරි මීටරය ජලයයි කියන දෙකෙන්ම තාපය පිට කළා තමයි මෙන්න මේ අයිස් කියන එක දියකලේ කියලා තමයි අපි ගත්තේ නේ මේ අයිස් දියකලේ කැලරි මීටරය ජලයයි දෙකෙන්ම තාපය පිට කළා එතකොට දැන් මොකද මෙතනදී මේ තුෂාර තැම්පත් වුණොත් මොකද වෙන්නේ මේ අයිස් ටික දිය කරන්න තුෂාරවලිනු තාපයක් පිට වෙනවා නේ තුෂාරවලිනු තාපයක් පිට වෙනවා බලන්න තුෂාරවලිනු තාපයක් පිට වෙනවා නම් මේකට දැන් තුෂාරවලිනු තාපයක් පිට වෙනවා නම් ඒ තාපය අපි මේකට එකතු කළා නෑ නේද ඇත්තටම කිව්වොත් තුෂාරවල තාපය මේකට එකතු විය යුතුයි එකතු විය යුතුයි ඒක හැබැයි දැන් එකතු කළා නෑ නේද ඒක හැබැයි අපි එකතු කළා නෑ ඒක ඉතින් බලන්න මොකද වෙන්නේ අපි මෙන්න මේකට එකතු කරන්න ඕනේ නම් උඩ කැලලට මොකද්ද ඩෙල්ටා Q තුෂාර කියන එක ඩෙල්ටා Q තුෂාර කියන එක අපි එකතු කරමු මෙන්න මේ ප්‍රකාශනයට පේනවනේ ඒතොර මෙන්න මේ මෙන්න මේ ප්‍රකාශනයට ওই ප්‍රකාශනයට අපි එකතු කරන්න ඕනේ මොනවද මෙන්න මේ උඩ තියෙන ප්‍රකාශනයට දැන් එකතු වෙලා නැහැනේ හැබැයි අපි එකතු කළ යුතුයි ඩෙල්ටා Q තුෂාර කියන එක. හැබැයි දැන් එකතු කළා නැහැ. එකතු කළා නැහැ. ඒකෝ මම මේ කොටු කරපු කෑල්ල දිනේ මේ. දැන් කොටු කරපු කෑල්ල දිනේ. කොටු කරපු ප්‍රකාශනේ. ඔන්න කොටු කරපු ප්‍රකාශනයේට අදාළ ටික මම ගන්නවා කීයක්ද? මේ අගයක් මම දා ගන්නවා 15යි කියලා. 15 යට m ස්කන්ධ වෙනස් වෙන්නේ නැහැ. 15 බෙදීම 5 කියලා ගන්න. ඊය දෙන්නේ 3යි. දැන් එතකොට තුෂාර එකක් අපි එකතු කළොත් එකතු කළොත් අපි එක පහක් කියලා හිතමු තුෂාර එක පහක් කියලා හිතමු එතකොට පහ සමානයි කියද හතරයි මොකද වෙන්නේ සිරාගේ මේ තියෙන්නේ හැබැයි අපි ප්‍රකාශනේ ලියන්නේ කොහොමද ඉන්නේ අපි තුෂාර තැම්පත් උනාද නැද්ද කියලා අපි දන්නේ නැහැ අපි ප්‍රකාශනේ ලියන්නේ මෙහෙම එකක් එතකොට මට කියන්න සිරාගේ මොකද වෙන්නේ සිරාගේ වැඩි අපිට ඇවිල්ලා තියෙන අගය අඩුයි එහෙනම් ඒ ප්‍රකාශයේ මොකද වෙන්නේ හරි නේද ඒ ප්‍රකාශය හරි 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 අපි ගත්තා එතකොට ඒ ප්‍රකාශය හරි ඒ හරිනේ එතකොට 1 සහ 3 5 ඔය උත්තර වලින් එකක් තමයි හරියන්න ඕනේ හරිද එතකොට අපි බලමු b ද හරි c ද හරි කියලා හරිද b ද හරි c ද හරි කියලා දැන් මෙහෙම බලන්නකො ඕකේ b බලන්න වෙනවා අපිට අනිවාර්යයෙන් එතකොට b බල b බැලිය යුතුයි b කියන්නේ මොකද්ද කැලිමීටර් දැමීමේ බඩට අයිස් වල ජලය විසදා ඉවත් කර නොමැති නිසා විය හැකියි ජලය ඉවත් කරලා නොමැතිනම් මොකද වෙන්නේ ජලය ඉවත් කරලා නොමැතිනම් ඇත්තටම කිව්වොත් අපි මේ ගන්න අයිස් ස්කන්ධය කියලා ගන්න ටික මොකද වෙන්නේ අයිස් ස්කන්ධය කියන එක අඩු වෙනවා නේද අයිස් ස්කන්ධය කියන එක අඩු වෙනවා එතකොට මොකද වෙන්නේ අයිස් ස්කන්ධය කියන එක අඩු වෙනවා හරිද එතකොට අපි මෙන්න මෙතන ගන්න m අගය එතකොට මෙන්න මේ සිරාවටම ඇත්තටම කිව්වොත් මෙතන m සඳහා අරන් තියෙන්නේ වැඩි අගයක් නේ. ඇත්තරම කිව්වොත් අයිස් ස්කන්ධය කියලා තියෙන්නේ ඇත්තරම කිව්වොත් පොඩි අගයක්. නේද? හැබැයි ජලයක් වැටලා තියෙනවා නේ. ඒකෙන් තමයි අයිස් ප්‍රමාණය වැඩි ස්කන්ධයක් තමයි අරන් තියෙන්නේ නේ. ඒතකොට මේක වැඩි වෙනකොට මේක අඩු වෙලා තියෙනවා. හරි නේද එතකොට? නේද? එතකොට ඒ කාරණාම හරි. හරි. එතකොට B ප්‍රකාශයත් හරි. A ත් හරි B ත් හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් 3 සහ 5 C ගන්න බලන්න C එකේ මොකක්ද කියන්නේ C එකේ කියනවා බිඳුවේ ඒ කියන්නේ මොකද වෙන්නේ බිඳුව බිඳු අයිස් ගත්තොත් ඒ බිඳුරට අඩු අයිස් බිඳුරට අඩු අයිස් ගත්තොත් මොකද වෙන්නේ කියලා බිඳුරට අඩු අයිස් ගත්තොත් එහෙම ඇත්තම කිව්වොත් මෙන්න මේ පැත්තට මේ වැඩි අගයක් ඒ කියන්නේ වැඩි තාපයක් මේ පැත්තෙන් උරා ගන්නවා නේ වැඩි තාපයක් මේකට උරාගෙන තියෙනවා එතකොට ඇත්තටම කිව්වොත් වැඩි තාපයක් කියන්නේ මෙන්න මේ කැලිමීටර මේකෙන් වැඩි තාපයක් උරාගෙන තියෙනවා. මොකද වෙන්නේ? එතකොට මේකේ විදිහට නම් එතකොට මෙන්න මේකේ විදිහට නම් ඇත්තටම ගත්තොත් අපි අර ප්‍රකාශනයේ ගත්තොත්
මෙන්න මේ මේ ප්‍රකාශනය අපි මුලින් ලියපු එක ගත්තොත් මෙන්න මේක මෙන්න මේක මෙන්න මේ මෙතන මෙතන තියෙනවනේ මතකයිනේ මෙන්න මෙතන ඔන්න ඔතන විදිහට ගත්තොත් එහෙම මේකට අනිවාර්යෙන් මොකක්ද එකතු වෙන්න ඕනේ තව පදයක් මේකට එකතු වෙන්න ඕනේ මේ මේ පැත්තට මේ සෝරි ඔව් මෙන්න මේ පැත්තට තව පදයක් එකතු වෙන්න එපැයි ඇයි ඒ අයිස් 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 දැන් ඝන වෙලා තියෙන්නේ එතකොට m මොකක් හරි එකක් c ice ඩෙල්ටා මොකක් හරි තියෙන උෂ්ණත්වය නම් බිඳුවට එන්න තාපයක් උරා ගන්න එපැයි නේද කැලිමීටරේ දන ජලයෙන් තාපයක් උරා ගන්න එපැයි හැබැයි අපි ඒක සටහන් කළා නැහැ අන්න ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ අපි ඒක නම් සටහන් කළා නැහැ එතකොට ඒක අපි සටහන් කරගත යුතුයිනේ නේද ඒක සටහන් කළා නැහැ බලන්න එතකොට ලැබෙන්නේ අඩු වර්ගයක්ද වැඩි වර්ගයක්ද මට ඒක කියන්න එතකොට ලැබෙන්නේ අඩු වර්ගයක්ද වැඩි වර්ගයක්ද බලන්න ඇත්තටම ගත්තොත් නම් හරියගේ ලැබෙන්නේ අර අර පැත්තෙන් අපි එකතු කරපු කෑල්ල මෙන්න මේ පැත්තෙන් අඩු වෙන්න ඕනේ නේද ඒ කියන්නේ අපි හිතමු මෙන්න මේ කොටස දින මම මේ කැපුව කොටස යගේ 15යි නා 15 විදිහ මේ ඩෙල්ටා එම් මේක 2යි කියලා හිතන්න ඒක වෙනවා 7.5 දෙක වෙනස් වෙන්නේ නැහෙනේ ඇත්තටම කිව්වොත් අර අයිස් සිරාගේ මම කියන්නේ අයිස් ලබාගත් තාපයක් තියෙනවා නේද මුලින්ම බිඳුරට අඩු වගේ එක තිබ්බොත් එහෙම ඒක මේකෙන් දැන් අඩු වෙන්නේ නැහැ අඩු වුණාට පස්සේ මොකද වෙන්නේ 15 වරින 5 ඒ අඩු වෙච්ච කෑල්ල මේක මේ දීම දෙක කීයද 5යි සිරාගේ මොකද වෙන්නේ සිරාගේ අඩු වගේක් හැබැයි අපිට ඇවිල්ලා තියෙන අගේ වැඩි අගයක් ඒ කියන්නේ C උත්තරේ මොකද වෙන්නේ වැරදි උත්තරේ තියෙන්නේ A හා B විතරයි ඒ කියන්නේ උත්තරේ 3 මේක ඔය ගන්නට